आते नहीं दवा साक्षी का नवल यूट्यूब चैनल का ते केक तो बिना वाले टे प्रार्थना करने वा इतने मेरे दवा के में तावत लास्ट ने केरी का तावा कर गए नहीं मांगा दा अभी इतने की ये वाले मत के तो लाइक का ताला लास्ट ने कमेंट का क्लियर ने ये वाके बता मैं अनिवार्य वाके आलू अतरित में का तावा शेयर करने मत के तो वीडियो के हेल्प दी ना सीसी की ना करो देख टच कर ला सिंगल आकर सबटाइटल करने පාසල් සමය අපි කවුරුත් ආසාවෙන් ගත කරන කිසිදා අමතක නොවන සුන්දර මතකයන් පිරුණු කාලයක්. ඒ අතරිනුත් ඒ ලෙවල් පන්තිය පාසල් කාර්යය තවත් සුන්දර කරන විශ්වවිද්‍යාල සමය හා සමාන කාල පරිච්ඡේදයක්. සේනාලියා වීරක්කොඩි. ඇය අලුතින්ම ඒ ලෙවල් කලාපන්තියට ලස්සනම ලස්සන කෙල්ලෙක් බව මුළු පාසල පුරාම පැතිර ගිය අලුත්ම පුවත විය. ඒ ලෙවල් පන්තිවල හිටිය ගොඩක් තරුණයින් උනන්දු වුණා ඒව ටිකක් දැක ගන්න. තරුණ වයසින් මේ හිත් කුතුහලයෙන් පිරුණ අය කියන තරම්ම ලස්සනද ඒ තරමටම ඇය ආඩම්බරද කියලා දැනගන්න. මේ අතර හිටිය ටිකක් ආඩම්බර කොල්ලෙක්. ඔහු ඔකිත ඩියෝන්. ඔහුගේ පියා ගොඩක් හොඳ ව්‍යාපාරිකයෙක්. ඒ නිසාම සල්ලි වලින් අඩුපාඩුවක් ඔකිතලට තිබුණේ නැහැ. පියාගේ අකමැත්තෙන්ම ඔකිත කලා විෂය ධාරාව තෝරගත්තත් පියාට අවශ්‍ය වන ඔකිත ව්‍යාපාර අධ්‍යයනය හදාරලා හොඳ උපාධියක් අරන් තාත්තගේ ව්‍යාපාරය බලා ගන්නවටයි. පියාගේ අකමැත්තෙන්වද කලා විෂයන් තෝරාගත් ඔකිත බොහොම ආසාවෙන් සංගීතය හැදෑරුවේ ගායනයට හා වාදනයට උසස්ව තිබිච්ච හැකියාවන් තව තවත් උපදමා ගනිමින්. අලුතින් ඒ-ලෙවල් පන්තියට ආපු ගැහණු ළමයා ගැන කවුරු උනන්දු වුණත් ඔකිත ඒ ගැන ගානකටවත් මායිම් නොකළේ ඔහුගේ වූ ආඩම්බරකම හා මුරණ්ඩුකම හේතුවෙන්. අඩේ ඔකියා මරුවන් කෙල්ල පට්ට ඈ දවල් කැන්ටිමට ගිය වෙලාවක මිතුරන් පිරිස උහා කිව්වේ පුදුම උද්‍යෝගයකින්. ඒ නමුද ඒ ගැනවත් වැඩිදුර විමසීමට ඔකිත පෙළඹුණේ නැහැ. වරෙක බම් පොඩ්ඩක් ඒකිය බලලා එන්න. ඔබ දැක්කොත් ආයේ ෂුවර් අල්ල ගන්නවා. දනීෂ කිව්වේ මාළුපාන් ගෙඩිය කටට ඔබා ගන්න ගම. පිස්සුදු දනිය උඹට මට ඔය කෙල්ල පස්සෙ යන්න ඕනේ. අපේ තාත්තට ගොත් දැන් මට මේ රටේ ලස්සනම සල්ලි තියෙන කෙල්ලව ප්‍රපෝස් කරයි. ඔකිත ආඩම්බරයෙන් එහෙම කියද්දී සවිඳු දනීෂ්ගේ මූණ බලලා කට ඇදකලේ බලපංකෝ කියන මුවින්. හරි හරි උඹට එපා නම් අපි ට්‍රයි කරන්නම්කෝ. චෝක් එකට වගේ පොඩි ට්‍රයි එකක් දාලා බලන්නම්කෝ අපිත්. එයයි කී සවිඳු හිනා උනේ හැමෝටම ඇහෙන්න. I don't mind. ඔකිත කාපු බීපුවට කැන්ටිමේ ඇන්ටිට මුදල් ගෙවන ගමන් කිව්වේ ගානකට නොගෙන. දනීෂත් සවිඳුත් ඔකිත හා හිටියේ ඔහු ඔවුන්ට යහමින් කැමවීම අරගෙන දෙන නිසා වගේම ඔකිත වෙන යහළුවන් වගේ කරදරයක් නොවන නිසා වෙනුයි. කැන්ටිමෙන් එළියට ආපු මිතුරන් තිදෙන විහිළු කරගනිමින් තල්ලු කරගනිමින් පියවර තබමින් පැමිණෙද්දී ඉදිරියට එමින් සිටි ගැහැණු ළමයින්ව ඔවුන් නොදුටුවහ. ඔකිත ඔවුන්ගේ ඇඟේ හැප්පුණේ එකවරමය. සෝරි කී ඔකිත සිය හිසේ සෙව්වේ වෙලෙහිය. කිසිවකුත් අතර කිසිදු කතාබහක් ඒ නිමේෂයේ ඇති නොවූහ. නමුත් ඔවුන් එකිනෙකා දෙස බලා සිටියේ පුදුමයෙනි. සනු ඔකිතගේ මුවින් එසේ පිටවේදී සවිඳුත් දනීෂත් මුහුණට මුහුණ බලාගත්තේ පුදුමයෙන්. ඔකිත ඔය සෙනාලිය එකපාරටම එහෙම පවසදි මිතුරන් දෙදෙන තවත් පුදුමයෙන් ඔවුන් දෙස බැලියේ. ඒ යෝකියා උඹ මේක දන්නවද? සවිඳු ඇහුවේ ඔකිතගේ කනට ලං වෙලා. ඔහු ඇයි? ඔකිත සවිඳුගේ නෙසේ විමසන විට සවිඳු යාලි කනට ලං වී කිවි. අඩේ අර අපි අර ආර්ට් ක්ලාස් එකට ආවා කිව්ව කෙල්ල තමයි මේ. එහෙමද? අයියෝ මන් දැනන් ඉන්නේ නෑනේ ඒක කියමින් ඔකිත සෙනල්ලයා වෙතට ලං වූයේ. උඹලා ග්‍රවුන්ඩ් එකට යම මං එන්න ඉක්මනට. ඔකිත එලෙසින් පවසාදි මිතුරන් දෙදෙනා විමතියෙන් මෙන් එකිනෙකා දෙස බලා ගනිමින් එතනින් පිටව ගියහ. එය හා පැමිණි මිතුරියන්ද ඔවුන්ගෙන් සමුගෙන ඉවතට යන්න ගියා. ඉතින් සෙනු කොහොමද මෙහෙට ආවේ? ඔකිත එය හා පිටණිය දෙසට ඇවිද යන අතරේ ඇසීය. ශිෂ්‍යත්වයක් හම්බ වෙලයි මම මේ ඉස්කෝලට ආවේ ඔකිත. දැන් තාත්තා කොහෙද වැඩ කරන්නේ? ඔකිතගේ පැනේට සෙනල්ලියගේ දැස් බිමට බර වුණේ එකවරමයි. ඒ සෙනු මොකද? තාත්ත නැති වුණා ඔකිත. ඇය හැඳුම් බරව කීවාය. ගොඩක් කල්ද? අපි එහෙන් ඇවිත් මාස දෙකකට විතර පස්සේ තාත්ත ගොඩක් අසනීප වුණා. පව් අමරයන්ක මාව පුංචි කාලේ ඉඳන් තුරුළු කරන් හැදුවේ එයාගේම පුතා වගේ. ඔකිත වේදනාවෙන් කීවේය. සේනල්ලියත් ඔකිතත් මොහොතක් නිහඬව උන්හ. අපි හිතුවේවත් නැති වෙලාවක තමයි අපේ ජීවිත වෙනස් වුණේ. තාත්තා අන්තිම මොහොතෙත් මතක් කළේ ඔයාව. කොහොමත් තාත්තා මට වඩා ආදරයක් වට තිබුණා ඔකිත.
सेनाले अलित पैवसुआए हमें एक दानव सेनो ओह सुषमा खेलुए हैंगुम बरवे विवेके आवश्यक बाबा हैंडवे ने सीनुए नादो उने एवेले हिया हियां क्लास गिरे ऐम के बो किते आप हो याने डहरी कथा करे सेनु मनाद करने सब्जेक्ट्स हाँ कमाई सिंहना ही संगीते सेनाले पीड़ितुर दोनी है एक खाओ दो याले डे म्यूजिक कराने ना वो दी टीचर हाँ है मतलब हरी हरी है ना इसको यार ना हम हाँ भी मुको किये पो किते अगेन सामुआरन से पांती कामरे वेत गिये ओ किते वो दुटु सेने दिवावित साविदुत दानिशा दे देना प्रश्न पत्तर या दिगे हरी है ये बाल पांको माचा मैया आप इटे बोले बस लार के वेक्का गिया ताले दानिशा के कटेटे सीमा वक नेती तरा मिया ओहु ओ किते डे विहिलु कराने डे वो ये बला हितना दया ने बांग मामा सेनु वो दान ना वा ඔකිතේ හිම කියාදි මිතුරන් දෙදෙනා කට ඇදකර සිනාසෙන්නට වූහ. ආ එහි කොහොමද කියපන්කෝ එනා? සවිදැස්ස සමච්චලයට විහිළුවක්ද කරමින් නේ. ඒව ඕනේ නෑනේ. කොහොම හරි මන් දන්නවනේ. එච්චරයි. කී ඔකිතේ එතනින් පැත්තකට වුණා. ඇගේ මවත් පියත් උපන්දා සිට ඔකිතේගේ පියාගේ පරම්පරාවට සේවය කළ අවංක මිනිසයෝය. අමරේ මාමලිස කවුරුත් ඇමතු සිනල්ලයාගේ පියා මහත්සේ ඕන් වෙනුවෙන් දේවල් කළේය. ඔහු සේවය කළේ මුදලටම පමණක් නොවන බව කාටත් නොරහසකි. නමුත් කාලයකදී හොඳ අයට පවා නරක කාල උදාවන්නාසේ අමරේ මාමා මොහොන දුන්නේ කවුරුත් නොහිතූ පටලැවිල්ලකටය. ඔකිතගේ මව පියාට වඩා තරමක් නපුරුය. ඇය වලව්වට පැමිණි පසු බොහෝ දේවල් වෙනස් වන්නට පටන් ගත්තාය. රියදුරු වැඩේ පටන් වලව්වේ බොහෝ වැඩ කටයුතු සිද්ධ වුණේ අමරේ මාමාතිනි. නමුත් ඔකිතගේ මව හිමින් හිමින් මේ සියල්ල නවත්වන්නට තීරණය කළේ ඇයට ඔවුන් දිරවුවේ නැති නිසාය. ඇගේ කුහකකම් සියල්ල ඉවසා දරාගෙන සිටියේ ඔකිතගේ පියා කෙරෙහි අමරේ මාමාගේ තිබූ යටහත් පහත් ගතිය නිසාය. කාලය ගෙවී යත්ම වලව්වේ රන්නාබන නැති වෙන්නට පටන් ගත් අතර ඒ අතරින් මිල මුදල් පවාද නැති විය. ඔකිතගේ පියාට මෙය මහත් හිසරදයක් වූයේ මැණිකගේ ඇවිටිල්ල කේන්තියත් නිසාමය. ඇගේ සැකය කෙලින්ම ඉල්ල වූයේ අමරේ මාමා වෙතය. නමුත් පියා නම් කිසි ලෙසකවත් ඔහු අවිශ්වාස කිරීමට පෙළඹුණේ නැත. ඔයාට මම කියන දෙයට වඩා අර මිනිහව විශ්වාසයි. කවදාහරි දවසක ඌ කිව්වොත් මගේ ළමයා ඔය ළමයා කියන ඔයා ඒකත් පිළිගනි. කියමින් ඔකිතගේ මව කනස්සල්ලෙන් හඬා වැටිනි. පියා කිසිත් නොදරා මොහොතක් හිඳ නැගිටේ සිය වලව පිටපස තන ඇති පුංචි පැල්පතට ගොස් සෙබුණේය. අමරේ මාමා සිටියේ වාහනය සෝදමිනි. නැන්ද සිටියේ සෙනල්ලයාට බත් කවමින්ය. ලොකු සර් යයි කී ඇය බංකුවෙන් නැගිටේ ගරුසරුවිනි. නන්දාවති මට ටිකක් ගේ ඇතුළ බලන්න ඕනේ. එහෙම කියපු ඔකිතගේ පියා මුළු ගේම එහා මෙහා පෙරලමින් ඔවුන්ගේ නැති වූ ආභරණ හා මුදල් සොයන්නට වූයේය. අමරේ මාමා දිවාවේ තෙත් වූ සරම පිටිනි. සෙනල්ලය මවට තුරුළු වී හැංගීමෙන් සිටියාය. නැන්ද වේදනාවෙන් කඳුළු සැලමින් අනේ අපි එහෙම දෙයක් කවදාවත් කරන්නේ මාත්‍යා. අපි ගත්තේ නෑ නෝනා. ඒ කීවාය. ඔකිතගේ මව ආඩම්බරයෙන් හා තරහෙන් පිපිරෙන දෑසින් ඉවත බලාගත්තේ කිසිම තිතනමනයක් නැති ගානටය. අනේ උඹලගේ පානිය මන් දන්නේ නැද්ද උඹල වගේ උන්ගේ හැටි යයි කියමින් ඔකිතගේ මව ඔවුන්ට අපහාස කළාය. සට සටගා කඳුළු වැටෙද්දී අමර මාමා සෙනල්ලව සිය ළමදට ලං කරගත්තේ තමා කිසි දිනක එවන් දෙයක් නොකරන බවට ඉඳුරාම පවසමින්ය. අවසානයේ සියල්ල මුසාවා බවට පත්වෙමින් ඔවුන්ගේ කුඩා පැලේ තිබී ආභරණත් මුදලුත් සම්භව වූහ. මම කිව්වේ ඔයාට දැන් දැක්කනේ කතා කරන්න ඉතින් පොලිසියට මැනික සද්දෙන් කෑ ගැසුවාය. අමරේ මාමා තැගේ බිරිඳත් සෙනල්ලයත් එකට ගුලි වී හඬා වැටිනි. ඔකිතගේ පියාට ආවරණ හා මුදල් එහි තිබී ලැබුණද ඔහුට කිසිසේත්ම අමරේ මාමාව අවිශ්වාස නොවුනි. මවගේ ඇවිටිල්ල වුවත් පියාගේ මැදිහත් වීම නිසාම අමරේ මාමාව වලව්වෙන් එළියට දැම්මේය. ඔහු ගියදා පටන් ඔකිතට ආදරයක් සෙනෙහසක් ලබන්නට නොවුණු ගානේ. පියා තම ව්‍යාපාර වෙනුවෙන් මහන්සි වූ අතර මවත් යම් යම් දේ වෙනුවෙන් තම කාලය මිඩංගු කරන්නට විය. ජීවිතේ වෙනස් වූයේ එදා පටන්ය. මිතුරියකසේ ළඟින් වූ සෙනල්ලියත් ඔකිතත් එකම දවසේ එකම වසරේ ඉපදුණු දෙදෙනෙකි. ඒ මිතුදම මගහැරී ගොස් දැන් වසර 8ක් 10ක් පමණ විය. අද නැවත එයව හමු වීම ඔහුගේ හිතේ යම් පිබිදීමක් ඇති කළේය. තුරුණු හිතේ ආදරයක් මෝදුසේ හැඟීමක් ඔහුට ඇති විය. යොවුන් ආදර හැඟුම් ඇය දිටීමෙන් පූ දින්නට විය. කාලය වෙනස් වුවත් ඇය එදා සිටි මිතුරියමයි. අදටත් ලන්නේ කතා කළ හැකි තරම් බැඳීමක් ඔවුන් අතර තාමත් ඉතිරිය.
පාසල් නිමවෙන සීනුව නාද වූයේ ඔකිතව වෙනදාට වඩා වේගයකින් පාසලෙන් එළියට යන්න හිත කකියමිනි. සවිඳුටත් දනීෂටත් සමුදිය ඔහු කලබලයෙන් පාරු මාරු වෙන්න හදන විටදීම එහා පසින් විදුලි වේගයෙන් පැමිණි වෑන් රථයේ ඔහු ගැටිණි. ලේ විලක් මැද මීටර එකහමාරකට එහා දොරින් ඔහු වැටි සිටියේ. කලබලයෙන් රැස් වූ පිරිසික්මනින් ඔකිතව වාහනයකට දාගත්තේ ඔහුගේ ජීවිතය බේරා ගැනීමේ පරමාර්ථයෙනි. ඔහුගේ අනතුරු දැනගත් මවත් පියත් සෙනල්යා ඇතුළු මිතුරු මිතුරියන් දර ඔහල් කරා පැමිණියහ. මවගේ විලාපය රෝහල පුරා දෝංකාර දෙන්නට විය. එයා කලබලයෙන් එහාට මෙහාට ඇමතුම් ගනිමින් හිඳී. වෛද්‍යවරයා පැමිණ කීවේ ඔහුගේ ලේ වර්ගය B නෙගටිව් බවය. ඒ නිසා හැකි විකස ඔහුට ලේ ලබාගත් දිය හැකි කෙනෙක් හැඳවන්න කියාය. හතර අතේ සෙව්වද කැළපුණේ සෙනල්යාගේ ලේ ගණය පමණකි. ඇයි ඉදිරිපත් වීමෙන් ඔහුගේ ජීවිතය බේරා ගන්නට හැකි වුවත් ඔකිතගේ මවයේ මහා පුලක්සේ දුටුවාය. එදා ඔහුගේ ජීවිතය බේරුණේ සෙනල්යා නිසාය. ඒ ලෙවල් විභාගය වෙනුවෙන් ඔවුන් දෙදෙනා එක තැනකට වී එකටම පාඩම් කළෝය. එකට එක මග ඇවිද ගියහ. නමුත් අප්‍රකාශිත ආදරයක් තුරුණු හිත් අතර සැඟවී නොතිබුණා නොවේ. කාලය නව යොවුන් වියට එළඹි ඔකිත විභාගය ලියා අවසන ඇයට ඔහුගේ ආදරය ප්‍රකාශ කළේය. ඇය අදිමදි කරද ඔහුගේ ආදරය ඇයට ප්‍රතික්ෂේප කළ නොහැකි විය. මේ සම්බන්ධය ගැන පියාට කිව යුතුයැයි සිතු ඔකිත මේ බව ඔහුට දැන්වූයේ. එවද නැසීමෙන් කුපිත වූ ඔහු හැසිරුණේ වනමුර්ගයේ කුමෙනි. පියා එලෙස කිසි දිනක හැසිරෙනවා ඔකිත දැක තිබුණේ නැත. මාව යකෙක් කරගන්න ඇතු ඕක වහාම නවත්තන්න ඕනේ උඹ. ඇයි තාත්තේ? මගෙන් ප්‍රශ්න නාහ මං කියපු දේ කරපන්. මං සෙනුට ආදරෙයි තාත්තේ. යකෝ මං කියන දේ හපන්. තාත්තගේ කේන්තියෙන් එනම වැඩි වූ අතර ඔකිතගේ ආදරයද එලෙසම වැඩි විය. උඹ ඕක නවත්තන්න ඕනේ ඔකිත. නැත්තම් යවනවා උඹව රට. පියාගේ කේන්ති එහි අඩුවක් නොවූයේය. ඇයි තාත්තේ එහෙම කියන්නේ? සිනු ඩ්‍රයිවර් මාමගේ දුවහින්දද? ඔකිත පියාගෙන් විමසුවේ ඍජුවමය. මගෙන් හේතු අහන්න එපා, මං කියන දේ කරනවා. පියා කීවේය. මට බෑ, මට බඳින්න ඕනේ සිනුවමයි. ඔකිත හිතුවක්කාර ලෙස කියන විටදීම පියා පැමිණ ඔහුගේ කම්මුලක් රතු වෙන්නට ගැසුවේය. තමුන්ගේ නංගියෝ බඳින්න පුළුවන් උඹට? පියාගේ කතාවට ඔකිත නිරුත්තර වූයේ. තාත්තේ, ඔව් පුතේ, අවුරුදු 20ක් මේක හිතේ හිර කරගෙන හිටිය දෙයක්. පියා කතාවට මුල පිරුවේ. නන්දාවතීටයි මැණිකටයි දරුව ලැබෙන්න හිටියේ එකටමයි. එකම දවසේ දරුව ලැබුණත් මැණික මේ ලෝකෙට බිහි කෙරුවේ මල දරුවෙක්. හේත් නන්දාවතීට දරුව දෙන්නෙක් ලැබුණා. දුවයි පුතයි. මැණිකගේ හිත හදන්න පුතාව මගේ අත් දෙකෙන් තිබ්බේ අමරේ. ඒක දැනන් හිටියේ මමයි අමරේ විතරයි. අමරේ ඔය තරමටම පුතාට ආදරේ කෙරුවේ ඒකයි පුතේ. කියමින් පියා හැඬුම් බරව කීවේය. ජීවිතය හරි පුදුමය. එක අතක ආදරයත් තව අතක සහෝදරත්වයත් ගුලි කරගෙන නිහඬ වන්නට ඉතින් ඔකිතට සිදුවිය. ජීවිතය කරන්නේ හරි පුදුම සෙල්ලම්ය. ඇත්ත පහදා යගෙන ඈත්වීමට හිතුවත් ඒ සඟවා ගත යුතු රහසක් බැවින් පියාගේ ඉල්ලීමට ඔකිත විදේශගත වූයේ. සෙනල්යාද ගුරු විද්‍යාලයේ පුහුණුව ලබමින් සිටියාය. ආදරය ලැබෙන්නට පෙර අහිමි වූ බව සිතා ඇය දුක්වුවද ඇත්ත දැනගත්තාක ඇය ඔහු ගැන හිතක් නොහිතනු ඇති. කතාව අවසානය වෙනකන් කියවපු අල හැමෝටම බොහොමත්ම ස්තුතියි. තවත් අලුත් කතාවකින් අපි ආයෙත් මුණ ගැහෙමු.